අයිබෝන් කියල පිළිගන්නවා අවි ප්ලාන්ට තිංගෙන සිතුන්ගෙන වීඩියෝක් වෙතට. අදා මේ වීඩියුවෙන් කතා කරන්න යන්නේ සිංජි පෙරේසිය කුලේට අයිති සින්බ සේරම්බට් කියන විද්‍යාත මනාමෙන් හඳුන්වනු ලබන වල්ලිංගුරු ශාකය ගැනයි. වල්ලිංගුරු ශාකයේ ගෝලීය ව්‍යාප්තිය දෙස බලන විට ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය රටවල්වල වල්ලිංගුරු ශාකය දැක ගන්න පුළුවන්. මෙම සිතීමේ ට්‍රොපිකල් සෝන් ලෙස දක්වා ඇත්තේ එම රටවල්වේ. වල්ලිංගුරු ශාකයේ බාහිර ස්වභාවය දෙස බලන විට වල්ලිංගුරු ශාකය භූගත රයිසෝමයකින් යුක්ත මීටර් එකක් පමණ උසකට වර්ධනය වන බහුවාර්ෂික ශාකයක් වේ. මෙය ඉඟුරු පවුලේම ශාකයක් වුණත් වීඩියෝ පරිදි තරමක් විශාල පට්ට දෙක ගත හැක. වල්ලිංගුරු ශාකයේ රයිසෝමය ඉඟුරු ශාකයට වඩා තරමක් විශාල වන අතර මෙහි පැහැය වීඩියෝ පරිදි ලා කහ පැහැයට හුරු පැහැයක් ගනී. මෙහි සුවඳ ඉඟුරු ශාකයට සමාන සුවඳක් වන අතර වල්ලිංගුරු ශාකයේ සුදු පැහැති මල් හටගන්නා අතර සුදු පැහැති මල් පරාගණය තුළින් රතු පැහැති අණ්ඩාකාර ඵලයක් සාදයි. එය ඉතා විචිත්‍රවත් වන අතර එය මෙම වීඩියෝයේ පරිදි වේ. මෙම ඵලය මිරිකීමෙන් නිකුත් කරන ලිස්සනසුළු ස්රාවය හිසකෙස් මත ආලේප කිරීමෙන් හිසකෙස් මුදු කිරීම හා හිසකෙස්වල දීප්තිය වැඩි කිරීම සිදු කරනු ලබයි. ඒ වගේම සම්බාහනයේදී ලිහිසිමය ද්‍රාවණයක් ලෙසද මෙම ද්‍රාවණය භාවිතා කළ හැක. වල්ලිංගුරු ශාකයේ ඖෂධීය ගුණ බලන විට වල්ලිංගුරු ශාකයේ ප්‍රසිද්ධ ඖෂධ වශයෙන් භාවිතා නොකරන අතර නමුත් වල්ලිංගුරු ශාකයේ යම් භාවිතයක් ගැන තිලක්කන්දක මහතා විසින් YouTube මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ. එනම් සර්පදෂ්ටනයකදී ශරීරය තුළ විෂ පැතිරවීම වැළැක්වීම සඳහා වල්ලිංගුරු වලයක් කහ කැබැල්ලක් පොල් ලුණු තොල්පයක් එකටගෙන වනේ කොටා එම දෂ්ට කළ ස්ථානයේ තැබීමෙන් සර්පවෙද වෛද්‍යවරයෙකු හමුවීමට ගමන් කරන තෙක් ශරීරය තුළ විස ගමන් කිරීම වළක්වා ගැනීමටයි. මෙම කාරණය පිළිබඳ වැඩිදුර දැනගැනීමට කැමති අය කියලා මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාන්න. උගලන්ට පුළුවන් ඒ චැනල් එකට ගිහිල්ලා ඒ වීඩියෝ නරඹන්න. ඒ වගේම වල්ලිංගුරු ශාකයේ වෙනත් භාවිතයන් ගැන ඔබ දන්නවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ හැමෝටම දරගන්න ඒකත් දාන්න. ඒ වගේම තවමත් අපේ YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරු නැති කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න. එතකොට අපි ඊළඟ වීඩියෝ දාපු ගමන්ම ඔයගලන්ට නොටිෆිකේෂන් එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.